පාලනයේදී ප්‍රධාන ගැටලුවක් තමයි සතුන්ගේ ආහාර. අපේ සාමාන්‍ය සමාජය තුළ සිදු කරන්නේ මේ උලා කෑමට නිදහස් කිරීම. ඒකෙදි ඔවුන්ට අවශ්‍ය කරන අවශ්‍ය පෝෂදායී ආහාරයක් වසර පුරාම ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි අද මේ කතා කරනවා අපේ ගෙවත්තේදීම මේ පැචොන් වගාවක් සිදු කරගන්නේ කොහොමද? ඒ සතුන්ට ලබා දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදි අපි ගොඩක් වීඩියෝ එකතු කරලා තියෙනවා මේ සතුන්ට ලබා දෙන ආහාර සහ සත්ත්ව පාලනය කරන ආකාරය. ඉතින් එහෙනම් අපි මේ පැචන් දඩු ගෙනල්ලා ශේෂ්ත්‍රයේ සිටුවලා නඩත්තු කරන්නේ කොහොමද, සතුන්ට ලබා දෙන්නේ කොහොමද කියලා කතා කරමු ප්‍රධාන වශයෙන්. ඉතින් අපේ තියෙන ප්‍රධාන භෝගයට අමතරව යටි වගාවක් විදිහට මෙයා අපිට සිදු කරගන්න පුළුවන් වෙනවා. ඒකයි ප්‍රධාන වාසි. සාමාන්‍ය මුල් ඇදීම සඳහා මේ විදිහට පැචොන් දඩු ගොඩ ගසා තබන්න පුළුවන්. ඒතර ඔයාලට පේන හැටි මේ විදිහට මුල් ඇදීම සිදු වෙනවා. එතකොට මේකෙදි අපි කරලා තියෙන්නේ පැචොන් දඩු ගොඩක් මෙතන ගොඩ ගහලා ඉවරලා මේ විදිහට පිදුරෙන් වහරා ජලය දැමීම තමයි සිදු කරන්නේ. මේ ජලය දැමීමත් සමග මෙයා පැලවීම ලක් කරන අපිට මේ දඬු ඊට පස්සේ ශේෂ්ත්‍රයේ සිටීම සිදු කරන්න පුළුවන් අදාළ විදිහට කපලා ඉවරලා. හරි, මෙහිදී පළමුවෙන් ශේෂ්ත්‍රය පිරිසුදු කරලා පසාපට පෙරලා ගන්න පුළුවන්. ඒ සඳහා අපිට ඩිස්ක් කරලා හරි එහෙම නැත්නම් රොටරි හරි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් අඩි 3 වගේ පරතරයකින් හදා ගන්න ඕන. මම මේකෙදි මැද්දෙන් ජල සම්පාදනය සඳහා පහසු සකස් කරන ගමන් ඒ අතර යාමට එමෙ ඉඩ තියෙන අතරේ අපි අඩි 3 පරතරයෙන් සකස් කරගන්න හදන්නේ. ඒකෙදි අපි අඩි 3 පරතරයෙන් වලවල් කපලා ඉවරලා කාබනික ද්‍රව යොදලා ඉවරලා අපි දඬු කැබලි සිටුවා ගැනීම සිදු කරනවා.
ක්ෂේත්‍රයේ දඬු කැබලි සිටුවා ගැනීම පසු වියලීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හියලින් අපි අතුරුණුවක් දා ගන්න ඕන නැත්නම් දඬු කැබලි වියලීම සිදු වෙනවා. ඉන්පසු අපිට ජල සම්පාදනයක් සිදු කර ගන්න පුළුවන්. වර්ධනය වේගෙන යන අවස්ථාවේදී අපිට පොහොර සැපේම සිදු කරන්න පුළුවන්. ඒකදී පොහොර විදිහට අපි දන්නවා ගව ගාලක් අපි කරනවා නම් අපිට කාබනික පොහොර යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපි ජීවවායු ඒකකයක් යොදා ගන්නවා නම් ජීර්ණ වෙන පොරස් අපිට යොදා ගන්නත් පුළුවන් ශේෂ්ඨයට. ඊට අමතරව දැන් අපි හදන්නේ මේකේ පැචෝන් වගාව නිසා අපි මේකේ කරගන්න ඕන දේ තමයි සාමාන්‍ය විදිහට වල්පැල පාලනය කර ගැනීම සිදු කරගන්න ඕන. මොකද වල්පැල ඇති වුණොත් එහෙම අපේ භෝගය සාර්ථකව ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව මෙන් වැඩි ආදායමක් ලබා ගන්නවා නම් අපිට පුළුවන් මේ වගේ පොල් වගාව ඊට අමතරව අපිට අමතරව කෙසෙල් වගාවක් ඒ වගේම අපිට යටි භෝගයක් වගා කරන අතරතුර මේ පැචන් වගාව සිදු කර ගන්න. ඒකෙදී අපිට පුළුවන් මේ අතර අපි වල්පැල පාලනය වෙනුවට කුකුල්ලු හරි කලුකුම් හරි ගිනි කුකුල්ලු හරි අපිට ශේෂය යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ තුලින් අපිට අමතර ආදායමක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. හරි එහෙනම් අපි ඒ කතා කරේ මේ පැචන් වගාවක් සිදු කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ පැචොන් වගාව ඉතා පෝෂදාය විදිහට සතුට ලබා දෙන විදිහත් අපි වීඩියෝ කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම සත්ව පාලනයේදී නැත්නම් ගව පාලනයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ආහාර. ඉතින් මේ විදිහට එහෙනම් අපිට ආහාර ලබා දීම සිදු කරන්න පුළුවන් අපේම සතුන් සඳහා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට.